හස නන් දක්වවා ල හම මාදරීින් පින්නව නිරයිසි ට පක් චනලෙට වනකට වලට වැඩගත්වයන හස්කීපයක් ගැන තමයි සඳහන් කරන්නේ ඉතින් ගොඩක්කාය මේ ගැන දන්නවත් ඇති නොදන්න අය බල අලයගෙන දැන ගන්න. එවගේ යාලදන්න තවතාව රහස්ථයනනන් කමටික්්‍ර හිරිරදාන්න ඒ අනිත්තයටත් ප්‍රයෝජනවත්වෙයි. අංක එකල් ඔකු කරවල වයනකොට වලට පුළුවන් මෙ විදිහයටට රෝද කෑලිටික ක අපපල වත්‍රේ දාලාල විනාඩි පහක්කිතරට තම්බලාරගන්න. ඉටි පස ෝදල වැලට කරෝල කරයට එකතු කරන්න පුළුවන්. එවගේම මෙවගේ පොඩි කරවල උයනවානම් උනුවතුර විනාඩි පහක්කිතර දාලා තියල සෝදල සුද්ධ කරලා වැලට කරීකට එකතු කරගන්න පුළුවන්. අංක දෙක්ක පොල බත්තුවෙන මුට්ටියේ හෝ කරිවර්ගහදන ඇත්තිලියේ වුවට පස්සේ ඉක්මනිින්ම නරක්වෙන එක නවත්ත ගන්න නම් මෙන මේ විද්දිහටට හේදුවට පස්සෙ ලිපේ විනාඩි දෙකක්කිතර තියල තියන්න. ිද්‍රටිකක් වැඩිර ති යන්න එම නැත්තම් වලන් සේදුවට පස්සේ වලට හැමදාමවා අවුවට දාන්න පුළුවන්. ඉතින් සමහරයි අදදකීමෙන් දන්න ඇති බත්තිවවට පස්සේ ඉක්මනටම මුට්ටිය පිළුණු වෙනවා. ඉතින් ඒවාගේ වෙලාට මේ විදදිහට ලිපේ වායාලගේ මුට්ටිය තියලා විනාඩි දෙකක්කිිතර වැඩිගින්දරය හොඳවට රත්වෙන්න දෙන්න. ඊට පස්සේ බත්තු යන්න නරක් වෙන්නෙ නැහැ. අංක තුන්න? ල පොල්ිකිරි මිරිකගත්තට පසෙ එකට කෝන් ්ලාතේ හැඳි ලාලක් විතර එකතු කර ගැනීමෙන් ඔලට හොඳ උකූ ගතියට වලගේ කරියක හදාගන්න පුළුවන් එවගේෙම කිරි කැටිගහෙෙන් නැත්තුව ඔලට කරියක හදාගන්න පුළුවන් අංක හත්තර වල කොළවර්ග සෝදගන්නකොට වලට පුුවන් එවිදිට වත්තුරට ලුණු ටිකක්දිය කරලා හිට පස කොටි වතුර විනාඩි පහක්විතර දාලාතියලා සෝදගන්න. ඒකෙ මේ කොළවර්ගවල තියෙන වසවිස වගේම මේ කොළවල පණුව පනු බිත්තර තියෙනවන් ඒවත් ලුණුවතුරට වැටිෙනවා අංක පහා හොද්දක් කිරිකෙටිගිහෙන් නැතුව වැලට උයාගන්න ඕනෙනම් ගින්දර ගොඩාක් කඩු කරලා කිරිටික එකතු කරන්න ඒවගේම අඩුගින්න්දරේ කිරිටිගෙටිකන් අටවගන්න ඊට පස්සෙ ගින්දර ටිකක් වැඩි කරගන්න. ඒවගේම හැමෝම දන්න කාරයන හොද්ද ලිපෙන් බාලත් විනාඩිත් දෙකක් විතර හොඳට හැදි ගන්න. එතකොට කිරිටික කැටිගහෙන් නැත්තුව අලට හොද්දා හදාගන්න පුුවන්. අංක හාය මැල්ලුමක් මලවනකොට වලට පුළුවන් මුලින්ම පොයිටික හොඳවට මලවල ඉට පස ලියා ගත්තු කො එකතු කරන්න. ඒෙන් වලට කොලවල තියන අऔෂධිය ගුණේ රැකගන මැල්ලුම අදාගන්න පුළුවන්. ඒවගේම මුලින්ම පොල්ටික හොඳලට මළවගත්තට පස්සේ මැල්ලුන්ගේ දෙවල් කාපහමෙන බඩේ අජිරණවලිනු තුවලට බේරෙන්න්න පුළුවන් අංක හත්ත කොල කැදයකේ කිරිකැටිගෙහෙන් නැතුවවැලට හදාගන්න ඕනෙ නම් මේ විදිට බත්තෙකු යල ඉවර වෙලා එකටිකක් නිියුණනාට පස්සෙ පොල් කිරි මුලිින්ම එකතු කරන්න. රිටික හොඳවට නැ්ුවට පස්සේ යාලට පුළුවන් කොළවල යුසිටි එකතු කරන්න. කොලයුෂ ටික එකතු කරාට පස්සේ එකක තපර තිහැකින් විතර ලිපෙන් බාගන්න එ එකකට හොඳ ඔෂධය ගුණ සප්පිරි කොලකැන්ද එකක් කොලට පානය කරන්න පුළුවන්. ඒවගේ හැම්ම දේකටම පොල්කිර එකතු කරට පස්සේ යාලා ටිකක් අඩු ගිින්දරේ ෙරටික නටවගන්න එකෙන් දිගටම හැදිගානකෙන් යාලට කිරිකැටිහෙන් නැත්තුවඒ එක හදාගන්න පුුවන් ඉති මේ විස්තර යාලට ගොඩක් වැදගත්වෙෙන්න්න ඇති කියලා හිතනවා. ඉතින් න්න අය තවදේවල් දන්වනං අනිවාරම කමෙන්ටක් දිට අපටත් දැන ගන්න ලියන්න. വල හැමෝටම බුදුසරணයි.